तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। अति पूजनीय महासंघरत्ने अवसराय श्रद्धा बुद्धि संपन्न पिन्वतुनि पिन्वतीनि पिन्वत सहोदरीनि, अद अप बलापुरुषु वन्नी सतर सतिपट्ठाने दयत् कायानुपस्सनाविहि द्वत्तीन साकार भावना कियन मे काय पिलिबंदव दिव्याकारयकट बेदला බලන භාවනා ක්‍රමයක් කියනවා. මෙන්න මේ භාවනා ක්‍රමයේ පිළිබඳවයි අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳව දේශනා කර තියෙන මේ විදිහට ඉද පික්කවේ බික්කු අරණිගත වාදී වශයෙන් කිව්වේ මූලික අවස්ථාව ඒ විදිහම ප්‍රකාශ කරනවා. ඒ වගේම එහෙම පෙන්නලා මේ භාවනා මෙන්න මේ විදිහට කියනවා. පොලිතර පාරම් බික්කවේ බික්කු ඉම මේව කායං उद्दं पादतला अदो केशमत्तका सत पर्यंतं पूरं नाना प्रकारस असुचिनो पच्च विप्रति मे आकारेन तीनवा ए भिक्षुव विसिन पादतलेन उद केशमत्तलेन यट समें वटवेला तिबिन मे कयेहि मेन्न मे आकारेन तीन देवल तीन कोटस मेसे पत्तवेसा करला बलनवा विग्रह करला बलनवा कियला अत्ति इमस्मिन काये केशा लोमा नका दंता सचो मंसं नहारु अट्टि अट्टि मिंजा वक्कं मे आदि वहीं कवर दन्वा दिस्कुरुप भावनाव अपि कियनवा अन्ये भावनाव मे आकारेन विग्रह करनवा ई मिहिम विग्रह करला पेन्नवा उपरि मे पेन्नन्नी हरि लस्सनयि हरि हैड वैडयि कियला हित बैदिला तियेन आसावेन हित बैदिन चंद्रागेन हित बैदिला एन यंकिसि आकारयक ऐलीमक ऐति करवन हेतुकारकवन लस्सनकट हैडरुवकट हित बैदिनवा ई मनुष्यो मेन मेवा अवस्था एक विशाल कर्मरिया आसावंट हित बंधुम निधा चिंतने उदाहरण आसावंट वहा आसावंट बुद्रुला अस्तर पास हित हिता अंड मे लोक आस्वाद भक्त बटेन मनस अदाल विनो यथार्थ पत्र मार विनो मेन मेनिता एकाकार शरीर मे भावना करोट मे कायकुलतेन मे कुटास्तुकुटास्ते कुनाट किलिकुल बलाकिन मुखद मे भावना सागे दुर्गन सहकार्य वरा किलो किलिकुल किलोट मिन्न मिहम देखू मे पे आर अंत आर इति हतरा पहलवे मे फलवे आर इतम का लोकया यम किलिकुल आर किलिकुल මේ උතුම් පළවෙනි හරි ඉන්නේ නං කෙලහොටු මලමුත්‍ර ආදී ලෝකයා පිළිකුල් කරනවා ලෝකයා පිළිකුල් කරන යමක් ඇත්ත ආර්යෝ පිළිකුල් නොකරයි එහෙනම් මේ ආර්ය ඉන්දියක් තියෙනවා ඒ කාර්යයේ පිළිකුල් කරනවා ලෝකයා පිළිකුල් කරනවා ආර්ය පිළිකුල් කරන්නේ නැහැ කියලා එහෙනම් මේ භාවනාවට පිළිකුල් භාවනාව කියලාද භාවිත කරනවා නෝ මේ භාවනාව මොකද වෙන්නේ ද්වත්ති සාකාර භාවනාව එයි ඒක මොකද කරන්න වෙන්නේ उपेक्षा सहकट हित यथार्थ दति पीरिकुल बंधव अप्रिय सहकट हित कटिगर गो हित दूत दूतें अल हित सार सहकट बंदन हित दखिंदी तमंगी बंद वृत्ति पूर्व अदिले इस उपेक्षा पत्र मध्यस्थ हित दखिंदोन मत कर मेन मे अवस्था उदुपियान आकार मे एकाकार काय बल දැන් මොකද මේ කියන්නේ අපි පුදු වෙලා තියෙන්නේ ඒ ඒ ද්‍රව්‍ය වස්තු ඒ සත්ත්ව පුද්ගලයන් පිළිබඳව සමූහයක් එකතු වෙලා ගොඩක් හැදිලා එකක් හැටියට පෙනෙන මායා දර්ශනයක් තියෙනවා මෙන්න මේ මායා දර්ශනේ ඇති දෙයක් හැටියට ගන්න පුදු වෙලා තියෙනවා ඒ මායා දර්ශනේ කියන්නේ මායාව කියත් අකින්න පුදු වෙලා නැහැ අපි දකින්නේ ඒක වටිනා දෙයක් ඇති දෙයක් හැටියට මෙන්න මේ අදහස නිසා ලෝක සත්‍යයට ඒ ඒ ලස්සන දේවල් හැරවැර දේවල් කියලා අර සමූහයන් එකතු වෙලා හැදිලා තියෙන මායා දර්ශන ඇති දේවල් හැටියට හිතලා මුලාවට පත් වෙලා ඒවට හිත බැඳගෙන විවිධාකාර ආසාවන් මතු කර ගන්නවා
විදාකාර ඇලීම් ඇති කරගන්නවා. මේ ප්‍රධාන ඇලීම් ඇති කර ගැනීමක් තමයි මේ ශරීරය. තරුණයන්ට තරුණියක්, තරුණියෙකු තරුණියෙක් මේ ආදි වශයෙන් යම් කිසි දෙපාර්ශවයේ තමයි වැඩිපුරම හිත බැඳෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ස්ත්‍රියෙකුට පුරුෂයෙක්ගේ රූපේ තරම්, ශබ්දේ තරම්, ගන්ධේ තරම්, රසේ තරම්, ස්පර්ශේ තරම් වටිනාදයක් මේ ලෝකේ තවණයක් ඉඳ බැඳෙන දෙයක් තවද. පුරුෂයෙකුගේ ස්ත්‍රියක් පිළිබඳවත්, ස්ත්‍රියෙකුට පුරුෂයා පිළිබඳවත් ලෝකේ වැඩිපුරම ආශාවන් බැඳෙන හිත බැඳෙන පැත්තක් ඇටිට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ තත්ත්වයේ මිදෙන්න නම් මේ ස්ත්‍රිය කියන්නේ මේ පුරුෂයා කියන්නේ ඒකාකාරව තියෙන මේ ශරීරය. ඇත්ත වශයෙන්ම ඇටි එකක්. එන එක මායා දර්ශනයක්. ගන්න හරයක් තියෙන එකක්. මෙන්න මේක ධර්මානුකූලව විග්‍රහ කරලා බලන්න. මෙන්න මේ නිසා තමයි ඒකාකාරව තියෙන මේ ශරීර ත්‍රිද්‍යාකාරයේ කියලා බෙදලා බලන්න ක්‍රමයක් තියෙනවා. මේකට බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා. මොකද මේ පෙන්වන උපමාව මල්ලකට ධාන්‍ය වර්ග 10ක්. මේ මල්ලේ කට බැඳලා තියෙනවා. දැන් එක මල්ලක් හැටියට පේනවා ධාන්‍ය වෙනම පේන්නේ. ඇස් ඇති පුරුෂේ මේ ධාන්‍ය පල්ල ලෙහෙලා. ඒකේ තියෙන ධාති බලනවා. මොනවද මේකේ තියෙන්නේ? ඇල්වි තියෙනවා. මාල්වි තියෙනවා. මුම් තියෙනවා. මෑට තියෙනවා. තල තියෙනවා. සහ තියෙනවා. මෙන්න මේ ධාතිය කලවමේ තමයි මේ මල්ල ඇතුලේ තියෙන්නේ. ඉතින් ඇස් ඇති පුරුෂේ අනේ මල්ල ලෙහෙලා බලනවා. ඉතින් ඉමේ සාලි මේ ඇල්වි ඉමේ විහි මේ මාළු ඉමේ බුග්ගා මේ මු ඉමේ තිලා මේ තල මේ තණ්ඩුලා පොර මේ සහයි මේ ආදි වශයෙන් එකින් එක වින් කරලා ගන්නවා වාගේ ඔන්න ඔය විදිහට උපමාව පෙන්නලා පෙන්නවා ඔන්න ඔය විදිහට බලන්න මේ ශරීරයේ මේ කේස් මේ ලොම් මේ නියපොත් මේ දත් මේ සම් මේ මස් මේ නහර මේ ඇට මිදුළු මේ වකුගඩු මේ හදවත බැඳුණු සිවිල් ඔය ආදී වශයෙන් ඉතිනටම කිච්චයක බලන්න පෙන්නවා. දැන් මේ ආකාරයෙන් පෙන්නන උපමාව බැලුවහම පැහැදිලි ජාති එකක්වත් එතන පෙන්නලා තිබුණේ නැහැ උපමාව. ඇල්වි, මාවි, මුං, මෑ, තල, සහල් මෙහෙම ජාති පෙන්නලා තිබුණා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ උපමා සියලු ආකාරයෙන් සම්පූර්ණයි. ඊළඟට උපමාව හරියට විග්‍රහ කරලා ගත්තහම ඒ භාවනාව කළ යුතු ආකාරයේ හේතුළුන් අපිට දැනගන්න පුළුවන්. හැබැයි මේ සත්‍ය වෙනස් කරලා ගන්න කියන තේම අපිට වැරදි ප්‍රතිඵල හම්බෙනවා. සමහර වෙලාවට අත්ක්‍රියාව ඇති වෙලා කන්න බොන්න බැරි වෙලා විශාල විදිහට විවිධමල පත්තේ විදිහ මානසික අත්‍යක් උදාවිලා පුළුවන් කැට කරලා බලන්න ඉන්නවා කැට කරලා බලන්නෙත් නැහැ ලස්සන කරලා බලන්නෙත් නැහැ ඇති ආකාරයන් බලන අනිහ බලු කරලා ඇල්වි මාවි මුම් මෑ කාල සහල් බැලුවා වගේ ඒ වගේ බලන්න කියලා මේ මොකද මෙහෙම බලන්න කියලා එක ආකාරව තියෙන මේ ශාරීරිය හැදිලා තියෙන මේ කොටස් ටික එකතු වෙලා යම් ක්‍රමසතාවකට පිළිදලා උපමට්ටමක් ඒ වැම නැගිලා හැඩවැලක් හැදිලා සකස් වුණාට පස්සේ මේ බොහොම පහබත් ප්‍රියමනාප වෙනු ඇති මේ පුද්ගලයා මෙහෙමයි කියලා අයි කලව සම් පුද්ගලයා හැඩවැල පුද්ගලයා තරුණයා මේ ආදි වශයෙන් එක එක අදහස් වල බැල ප්‍රියමනාපයක් වශයෙන් ශරීරකෙහි ඇටිලියක් හැදී හිට බැලලා මෙන්න මේක මායා දර්ශනයක් කියලා දැනගත්තා යථාර්ථයේ වැටෙන්න පටන් ගන්නවා අනිත් නිසා තමයි පෙන්වන්නේ මේ කියන ආකාරයෙන් ඒත් ලොම් නියපොතු දත් ආදී වෙන් කළ බලන්න කියලා මෙතනදී පෙන්වනා මෙහෙම දෙයක් මේ භාවනාවට වාරිලා ඉන්නකොට බොහොම චිත්ත සමාධියකින් මේ සඳහා විචිත අරමුණ යොමු කරලා මේ කර්මස්ථාන යොමු කරලා තමන්ගේ ඔළුවේ කෙස්ටි කරවල ඉදිරියෙන් තිබ්බ හැරියු ඉදා ගන්නතු ඉතින් දර්ශනයක් මවා ගන්න ලොම් ටික ගලවල ඉදිරියෙන් තියෙන පැත්තකින් තව පැත්තකින් නියපොතු ටික හිතෙන්ම ගලවල තව පැත්තකින් තියෙනවා දත් ටිකක් හිතෙන්ම ගලවල තව පැත්තකින් තියෙනවා හම හිතෙන්ම ගලවල තව පැත්තකින් තියෙනවා නහර වැල් ටික හිතෙන්ම ගලවල තව පැත්තකින් තියෙනවා ඒ වගේම මස්පිරු ටික ගලවල පැත්තකින් තියෙනවා. ඒ වගේම ඇට ගලවල පැත්තකින් තියෙනවා. ඇට මිදුළු ටික අතර පැත්තකින් තියෙනවා. ඊට පස්සේ ඇතුලේ කැරී ටිකක් තෝරන කපුගලු, හදවත, වෙනහලු, ඉතින් ඇල ජීව, පිත්තාසය, ඉතින් ඔය ආදි වශයෙන් කොටසින් කොටස ගලවල පැත්තකින් තියෙනවා. බලන්න මේ කැරී ටික නේද? අර ලස්සන ශරීරය හැඩවැල ශරීරය බලන දෙන්නේ. දැන් මේ දිත් දෙක අයින් කරගමුහම මම අර දැක ලස්සන කෙනාගේ පුත්ති දීප් රුමෙලියක කොහො අයින් කරන්නේ. එහෙම එකක් නැහැ නේද ඉතුරු එතන මොකක්ද මෙතන තිබුණේ මෙන්න මේ කැලිටිස් එකම යම් කතාවකට හිතලා පිළිහිලා තමයි මල චිත්‍රුම් එළියට මැවිචාර හැඩවැල රූපේ පුද්ගලයා පෙනුනේ මේ නමුකුත් තිබ්බේ මේ ළමින් ඉස්ස මේ පුද්ගලයා නේ නැහැ මේ මව මේ පියා මේ දරුවා ඒතොර එම් නැහැ මේ භාර්යාව මේ සහාය පුරුෂයා මේ හිතවතා මේ ආදි වශයෙන් විකරගත්තු පුද්ගල නාමයේ තිබුණේ ඔන්න ඔය කැලිටිස් එකේ තියෙන හැඩ තිත්තරු ආකාරයද මේ මේ ආකාරයෙන් දැක්ක කයසර නේද එන කය කියලා විදම දෙයක් තිබුණේ අවු ටිකයි තිබුණේ මෙන්න මේ ආකාරයෙන් බලන්න කියලා පෙන්නනවා. දැන් ඒ ටික අයින් කරපුවාම
එකින් එක බලනවා. ඒත් ටික අයින් කළා. ඒත් නැති කයි හැටි කොහොමද? ලොම් ටික අයින් කළා. ලොම් නැති කයි හැටි කොහොමද? නියපොතු ටික ගැලෙව්වා. කේස් ලොම් නියපොතු නැති කයි හැටි කොහොමද? දත් ටික ගැලවලා දැම්මා. කේස් ලොම් නිය දත් නැති කයි හැටි කොහොමද? කන්ක්‍රීට් දැල්ව පැත්තකින් තිබ්බා. කේස් ලොම් නිය දත් සාම නැති කයි හැටි කොහොමද? මෙන්න මේ විදිහට දෙපැත්ත බලන්න ඕනේ. මෙන්න මේ විදිහට බලාගෙන යනකොට පේනවා. මේ මායා දර්ශනයක් හැදලා තියෙන්නේ. මේ වැරදෙන්නේ නැති හරයක් නැති කෑලි සිද්දෙහිදී. මෙන්න මේ කෑලි සිද්ද එක තමයි මේ මායා දර්ශනේ. මෙන්න මේ විදිහට බලන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම මොනේ භාවනාව කරන්නේ. අපි එහෙම නැතුව ඒත් කැතයි, ඒත් ගඳයි, ඒත් පිළිගුලයි, නියපොතු කැතයි, නියපොතු ගඳයි, නියපොතු පිළිගුලයි කියන මේවා පිළිගුල් භාවනාවක් ගැන කියනවා. ඒවා විවේචනය කරන්නේ මේකත් අස්සදා බලන්නයි කියන්නේ. එතකොට යථාර්ථය තියෙන්නේ. මෙන්න මේ ආකාරයේ එක එක ආකාරෝ තියෙන කය කිත්‍යාකාරයේ වෙන් කරලා බලපුවාම පිළිෙන්නේ මොකද්ද? මේ කෑලි කිත් එකම තමයි මේ ලස්සනක් නැති ප්‍රියමනාපය කියන්නේ බැරි කෑලි කිත් එකක් එකතු වෙලා තමයි මේ ලස්සනයි ප්‍රියමනාපයි හැදයි රුවයි මේ කුද්දරය කියලා මෙන්න මේ මායා දර්ශනේ හටගත්තා. මේ මායා දර්ශනේ පැවතියා තමයි ඇති එකෙනෙක් හැටියට පවතින දෙයක් හැටියට හිත වැදගෙන ඒක මම කරගන්න ඕනේ, මම එහෙම වෙන්න ඕනේ, එළවැළ වෙන්න ඕනේ, මගේ කරගන්න ඕනේ ඒ වගේ දේවල් මෙන්න මේ අදහස ඇතියේ. මෙන්න මේ නිසා මේ මම මගේ කියන අදහසට බැහැලා තියෙන මුලාව අත්හරින්න තමයි මේ කෑලි කිත් එක ඔය විදිහට බලන්න දෙන්න. එක ආකාරව පේන්නේ කෑලි කෑලි එක තුල හැදුනේ. මෙන්න මේ ආකාරයෙන් මේක බලන්න. මෙන්න මෙහ බලකොට කය කෙරෙහි යම් ආසාවක් තිබුණා නම් අන්නේ ආසාව දුරු වෙන්නයි ඕනේ. වටිනාදියකින් දුක්තියක් තිබුණා නම් ඒක දුරු කරගන්නයි ඕනේ. මෙන්න මේ විදිහට බලන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම කියනවා මොකද පෙන්නන්න. මේ විදිහට මේ කෑලි ටික බලලා ඊට පස්සේ ක්‍රමයක් තියෙනවා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සති විහෙර වෛද්‍යාවා කායේ කායානුපස්සති විහෙර. දැන් මෙතෙන්දී අපි හැමිලේ බලන් තියෙන්නේ දහම් පොතේ පෙන්නලා තියෙන ආසේ සිංහ තාත්ත පෙන්නලා තියෙන්නේ අනිකායේ ශරීරات මේ ක්‍රමිත බලන්න. තමන්ගේ ශරීරයත් එහෙම බලන්න. අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සති විහෙර. තමන්ගේ ශරීරය අනුන්ගේ ශරීරය දෙකම එහෙම බලන්න. මෙන්න මේ විදිහයි පොතේ අර්ථ පෙන්නලා තියෙන්නේ. එවන විරුද්ධව කතා කරනවා නම් මේ ක්‍රමෙත් සිහි කරලා බලන්න මේ ගැන විමර්ශනය කරලා බලන්න. අපි වෙනවා බහිද්ධාවා කායයේ කියනකොට හැම වෙලාවෙම ඇස කන දිවනාසය ශරීරය කියන මේ ටික අජත්තං වා කායයේ කියනකොට වැටෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් තියෙන බාහිර ඉන්ද්‍රිය අරමුණු කියලා දිනේම බහිද්ධා කායයේ කියන කොටසට වැටෙනවා. එහෙනම් මේ විදිහට බලනකොට අපි පුරුදු වෙන්න ඕනේ. මට මේ ශරීරය හැටියට මේ එකාකාරව පෙනුනේ මායා දර්ශනය. කෑලි කෑලි එකතුලා යම් හැඩතලාවකට පිටපුවාම හැඩතලයකට පිටපුවාම ඒක පේනු නැහැ. එහෙනම් මේ බාහිර ලෝකයේ පේන රූප ආදී කොහොමද? ඒවත් එහෙම. අනේ බාහිර බලන්නේ. මනුෂ්‍ය වෙන්නත් පුළුවන්. සත්ත්ව වෙන්නත් පුළුවන්. ද්‍රව්‍ය වස්තු වෙන්නත් පුළුවන්. මල් ගහක් වෙන්නත් පුළුවන්. ලස්සනයි ලස්සනයි මේ ගහ මේ විදිහේ ලස්සනයි මේ පුද්ගලයා මේ විදිහේ ලස්සනයි මේ සතා මෙහෙම ලස්සනයි ආදී වශයෙන් අපි හිතලා බාහිර ලෝකයක හිත බැඳ ගන්නවා. බාහිරනේ චන්ද්‍රාගයක් ඇති කර ගන්නවා. මෙන්න මේ වගේ අවස්ථාවල අපි ඒකිනුත් මිදෙන්න ඕනේ. අපි හිත බැඳගන්න කොටස් වෙතියි. අභ්‍යන්තර කායත හිත බැඳගන්නවා චන්ද්‍රාගයෙන්, බාහිර ලෝකයේ චන්ද්‍රාගයෙන් හිත බැඳගන්න. මෙන්න මේ බාහිර ලෝකයේ චන්ද්‍රාගයෙන් බැඳගන්න වටිනාකමක් තියනවාද? මේ කය වාගෙන් තමයි ඉවත් වෙන්නේ. සංසන්දනය කරලා බලනවා. ඒවා උපසංහාරය. මේ සංසන්දනය කරනවා. මෙන්න මේ සංසන්දනය කරලා බලලා දහම් දකින්න පුරුදු වෙනවා. යම් කිසි පුද්ගලයෙක් කියනවා ඒ පුද්ගලයාට එහෙම ඉන්න. ඒත් වලින් ලොම් වලින් නියපොත් වලින් දත් වලින් සම් වලින් මත් වලින් නහර වලින් ඇට වලින් ඇට මිදුළු වලින් වකු වැඩ වලින් මේ කෙස් කෑලි සිත්තේහි එකතු වෙලා කොටු වෙලා යම් හැසලයකට පිළිලා තමයි මේ ලස්සන බුද්ධිලයක් කියලා තියෙන්නේ. මේ කැත බුද්ධිලයක් වත් යාගේ තියෙන තී ටික. ඒ බාහිර ලෝකෙ තියෙන දව අජීවී වස්තු දක්වලා ඒවත් එහෙම. කොහොමද ඒව ඇති? අර කිත් එක නෙමෙයි ඉතින් පෙන්නේ. මේ කිත් එක බලපු ක්‍රමයේ ගහේ තියෙනවා බලන්න. මොනවාද ගහේ තියෙන්නේ? පොළ තියෙනවා, දළු තියෙනවා, මල් තියෙනවා, මිරි තියෙනවා, පොතු තියෙනවා, අතු තියෙනවා, කඳ තියෙනවා, මුල් තියෙනවා, මේ ආදී වශයෙන් කොටස් තියෙනවා. ඒ කොටස් එක්කලා නෙමෙයි ගහ මෙහෙම පේන්නේ. එහෙනම් පොළසෙන් පොළසෙන් එක්කලා බලන කොහරි පිළිච්ච ගහ. ඒතර ගහක් පේන්නේ නැහැ. එහෙනම් ගහ කියන්නේ පේන්නේ තියෙන මායාවක් ආ කැඩි එක තියලා අඩගත්ත ආකාරයක මායා දර්ශනයකට තමයි මේ ගහ කිනක මෙහෙල පේන්නේ. අපි ගහක් තියෙනවා කියලා ගත්තේ ඇති දෙයක නෙමෙයි ඔය ආකාර මායා දර්ශනයකට හැවතුලා තමයි ඇති දෙයක් ගත්තේ. ලෝකේ තියෙන හැම දෙයක් දිහා බලනකොට ඔය ක්‍රමීට බලන්න පුළුවන්. දැන් බලමු රූප ගැන එහෙම බලමු. දැන් බාහිර ලෝකෙ තියෙන ශබ්ද ගැන කොහොමද බලන්නේ? දැන් මේවා අහන්න ලකින්ද නැහැ. නමුත් හිතලා බලන්න. අපි අහනවා අම්මා කියලා කතා කරලා. ඇහුණාද? කියලා අපි අහනවා. ඇහුණා මොකක්ද ඇහුණේ? අම්මා කියලා ඇහුණා. මොකෙන්ද ඇහුණේ? කණින් ඇහුණා. කණින් පදයක් ඇහුවා අම්මා කියලා. ඇහුවා කියලා උත්තරයක් දෙන්න.
අම්මා කියලා නිකන් කලින් ඇහුවා කියලා ඒක පදයක් ඇහුවා කියලා අපි කියා තියෙනවා අපිට වැටහිච්ච හැටි. අපි ඔය පදේ සරප්‍රමිත වෙන් කරලා බලමු. කෑලි දිස් එකට වෙන් කරලා බලන ක්‍රමහටාව ගන්නවා. දිස් එකට බෙදලා බලනවා නම් මේව මේ ක්‍රමහටාවෙන් මේ පදේ හැදිච්ච ශබ්ද හැදිච්ච ක්‍රමහටාව ගන්න. අයිනු සද්දයක් ආවා, අල්මයිනු සද්දයක් ආවා, මායිනු සද්දයක් ආවා. අම්මා කියලා පදේ එක සැරේ ඇහුවද? එක සැරේ ඇහුවද තමයි පිටපාර උත්තරයක් දෙන්නේ. ඒ කියන්නේ ඒ පදු පදේට ශබ්ද කොටස් තුනක් අපි ගත්තා. අ ශබ්දයක් ගත්තා, ම් ශබ්දයක් ගත්තා, මා ශබ්දයක් ගත්තා. අයිනු සද්දේ, අල්මයිනු සද්දේ, මායිනු සද්දේ එක සැරේට කරන කාර්යය කියලා ඇහුවා. ආන් ඉතින් අපිට පොඩ්ඩක් නෝනවා කියලා. ඒ කරන්න හිත පොඩ්ඩක් ඒ පැත්තට නැගුවා. ඇත්තට අයිනු සද්දයයි දිල්ල. ඊට පස්සේ නේද අල්මයිනු සද්දේ ආවා. ඊට පස්සේ නේද මායිනු සද්දේ ආවා. අනේ අයිනු සද්දේ ආවට පස්සේ කලින් අයිනු සද්දේ තිබුණාද? ගෙවුණාද? අල්මයින් සද්දේ එනකොට අයිනු සද්දේ තිබුණා නම් එහෙම අල්මයින් සද්දේ ටික පැටලෙනවා. එනවා අපිට පදේ අහගන්න හම්බෙන්නේ. අයිනු සද්දේ, අල්මයින් සද්දේ, මායිනු සද්දේ තුනම කලින් පැවිතුනා නම් එහෙම පදේකට වෙන් වෙලා දැනගන්න බැරි වෙනවා. ඒක ශබ්ද ගෝසාවක් විතරයි ඉන්නේ. එහෙනම් මොකද්ද වුනේ? අයන්නේ කියනකොටම ඇහුණා, ගෙවුණා. දැන් ඒ සද්දේ ඉවරයි. අල්මයින් කියන සද්දේ ඇහුණා, මායිනු සද්දේ, අල්මයින් සද්දේ ඇහුණා, ඒක ගෙවුණා. ඒකත් ඉවරයි. මායිනු සද්දේ ඇහුණා, ගෙවුණා. ඒකත් ඉවරයි. නැත් ශබ්ද තුන් වතාවක් ශබ්ද තුන් ආකාරයකට අහලා දෙන්න තියෙනවා. දැන් අපි හිනම් මුකින්ද ගත්තේ ඒක. දෙවිත්තේ දැන් කොයි? අන්න අපි එකතු කරලා ගන්න. හිතේ මතකේ තියෙනවා අයන සද්ද මතකයි. ඊට පස්සේ ආපු අල්මයන් සද්ද මතකයි. ඊට පස්සේ ආපු මායන සද්ද මතකයි. එක හැහැනට හැදිච්ච මතකයි. ශබ්ද තුන එකට එකතු කරලා අපි හිතෙන් ගොඩනගා ගත්තා පදයක්. එහෙනම් අපි පදයක් අහලා නිවිදින පදයක් ගොතන. ශබ්ද ගොතලා පදයක් හදාගන්න. එහෙනම් පදේ වෙන කරලා බලපුවාම පදේ තිබිලා තියෙන්නේ මොනවද? ශබ්ද කැලිය එකතු කරලා පදයක් හැදෙනවා. රූප කැලිය එකතු කරලා කයක් හැදෙනවා. දැන් පේනවා මේක කොහොමද? ගන්ධයක් ආග්‍රහණය කරන්න පටන් ගත්තාට පස්සේ කුස්මා උඩටගෙන උඩ රඳිනකොට ගන්ධය දැල් ලැබෙනවා. මෙහවල් සුවද කියලා කිව්වා. දැන් දැනෙන්න පටන් ගත්තාම එහෙම දකින්න ඕනේ. ඉතලා හුස්ම ගන්න පටන් ගන්නකොට සුවද, ඉස්පස්ුණා, ගෙවුණා. ඊට පස්සේ ඊළඟ මැදේ හුස්ම ගන්නකොට ඒ දිගාව එකක් ඉස්කීම් ගන්නේ. ওই දිහේ ගුලඟ ඇදලා ගන්නකොට නාසි. ඒ දැනෙන සුවඳ කාන්නේ. බොහෝ තැනකින් ගෙවිලා. අර සද්දයක් තරම් දීගොවා. අනේ ගෙවිලා ගියව එකතු කරලා මතක ගන්න. එහෙනම් හුස්ම අරගෙන ඉවර වෙනකොට හුස්ම ගන්න පටන් ගන්න අවස්ථාව අවසන්. ඊ අවස්ථාවේ තිබුණ සුවඳ මං ආහි තිබුණා නම් එහෙම ඊට පස්සේ සුවඳ වෙනස් ලකින්ද. එහෙනම් ආවා ගියා නේ නැති වුණා නැති වුණා කියන මෙන්න මේ ක්‍රියාවලියක් හදලා සිද්ධ වෙන්නේ. හටගත්තා ගෙවිලා ගියා, හටගත්තා ආයෙත් එකක් ගෙවිලා ගියා, හටගත්තා එකක් ගෙවිලා ගියා. මෙන්න මේ ක්‍රියාවලියක් අධිවේගයෙන් සිද්ධ වුණා. එහෙනම් මුලදී හටගත්තේ ගෙවිලා අතීතයට ගියේ. එහෙනම් අතීතයට ගියේ කියන්නේ නාහේ කොයි? එහෙනම් මොකද වෙන්නේ? නාහෙන් ගත්ත ඒ සුවඳ පිළිබඳ සංඥාවන් හිතෙන් කැටි කරලා හැයනක් හදලා සුවඳ හැයනක් හදාගන්න. මෙන්න මේ ප්‍රමේයය කෑලි කෑලි එකතු කරලා හදාගත්ත සම්පීඩනයන් තමයි අපි මේ ප්‍රියයි මනාපයි යහපතයි මෙහෙම සද්දයක්, මෙහෙම රූපයක්, මෙහෙම සුවඳක්, මෙහෙම රසයක්, මෙහෙම ස්පර්ශයක් මේ ආදී වශයෙන් අරගෙන හිතෙන් ගොතාගෙන ඇති දේවල් හැටියට ගන්න. ගෙවිලා ගිය වෙනසිච්ච දේවල් වල මතක මාත්‍රය එකතු කරලා හැඩ ගැහැළු කරගෙන අන්නේ සකස් කරගත්ත රූප පොදි, ශබ්ද පොදි, ගන්ධ පොදි, රස පොදි මේවා තමයි අපි හිත බැඳෙන්නේ අල්ලගන්නේ. මේවා තමයි ආසා කරන්නේ. අන්නේ ආසා කරන පොදි වල ගන්ධ හරයක් තියෙනවා. ඒවා කියන ඒවා නේනම් මායා දර්ශනද? අපි හිත බැඳෙන්නේ මායාවකට නැණ ඇත්ත කරගන්න. මෙන්න මේ කාරණේ බලා ගැනීමේ මුල තමයි මේ කය ත්‍රිත්‍යාකාරයකට බදලා බෙදලා ලබා ගන්න චක්‍ර ක්‍රමය. මෙන්න මේ ක්‍රමයට බලන්න පුරුදු වෙන්න ඕනේ බාහිර දේ ගැන, අභ්‍යන්තර දේ ගැන. බාහිර බුද්ධිලයෝ ගැන සමාගය. බුද්ධිලයේ වෙන් කරලා අල්ලා ගැනීමක් නෙමෙයි. ඔය ක්‍රමයට බලන්න පුරුදු නම් මේ ලෝකෙ හැදිලා තියෙන්නේ කෑලි කෑලි එකතු වෙලා ඇතිසේ පේන මායාවුයි. මේ කය හැදිලා තියෙන්නේ කෑලි කෑලි එකතු වෙලා ඇතිසේ පේන මායාවුයි. මේක තමයි අපි මෙච්චර කල් නොබැලුවේ. අපි බැලුවේ කෑලි කෑලි එකතු වෙලා පේන මායාව කියලා නෙමෙයි. ඒවා ඇත්තෙම ඇති දේවල් හැටියට. අන්න ඒ නිසා තමයි අපි ඇති දේවල් කියලා හිතාගෙන ඇති දේවල් ලබා ගන්න, ඇති දේවල් ගොඩ ගහ ගන්න, ඇති දේවල් කියලා අපි දෘෂ්ටියෙන් ලෝකේ පස්සේ බැලි බැලි ඇලීමට පත් වෙනවා. ඇලුනා නම් ඒවා තරංකාරී දේවල්, පැතිර පිළ විනාශ වෙන දේවල්, අදා විද විනාශ වී යන දේවල්, පොතේ තාක්ෂණයේ පොතේ කරා කැඩී පිළ විනාශ වීම ධර්මතාවය කරගෙන ඇති දේවල්. ඒ සම්පූර්ණ වෙන්නේ එබඳු සංකීර්ණයන් පවත් ගන්න හැදුවොත්, මට ඕන හැටියට තියා ගන්න හැදුවොත්, කවදාවත් කැමැතිසේ පවත් ගන්න පුළුවන් දෙයක් ඒ සම්පූර්ණ වල නැහැ. එහෙනම් මොකද වෙන්නේ? කැමැතිසේ පවත් ගන්න බැරි දේවල් කැමැතිසේ පවත් ගන්න උත්සාහ කළොත් ඒකාන්තයෙන් අසහනයක් වේදනාවක් විහිසක් දුකක් නැගෙනවා මිසක් සැනසුමක් ලැබෙන විදිහක් නෑ.
එනම් කැටි පිදි වැනසියන් විකෘතියට පත් වෙන එවන්තු වන්නා වූ සංකීර්ණයන් ඇතුළු කළොත් කවදාවත් සංසුම කරායන මගක් වෙන්නේ නැහැ මුලාවට පත් වෙලා දුක් විඳින මාර්ග වෙලක් මෙන්න මේ ධර්මයේ දැක්කන මෙන්න මේ තුලින් මත වෙනවා ඇත්ත දකින්න ඥානෙ මෙන්න මෙහෙම කළොත් මොකද වෙන්නේ යාවදීෝ ඥානමත්තාය පටිච්චසමුප්පාය ඉතින් කළොත් ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා අනිතර විත්‍ය ආත්තයි අනිත්‍යතෝද විෂමති ලෝකේ ඉස්සරේ කරින් නැතු කරින් මති කියලා මම ඒක බදාගෙන කටි ලක්ෂණේ අත්‍යරේ නැත කිංචි ලෝකේ උපාදීති ආත්මාදී අසින් මේ ලෝකේ අල්ලගන්න බැරි උපාදානී කරන ගතිය තියෙනවා ඒ වගේ විතරේ විකෝ කායේ කායන පතිමින කායානුපස්සනා භාවනාවක් විදර්ශනා භාවනාවක් යථාර්ථය අවබෝධ කරගන්න මෙන්න මේ ආකාරයේ තේරුම් අරගෙන මේ භාවනාව වඩන්ට ඉතේ වදලා ඉතන් තම තම ප්‍රතිඵල ලබා ගන්නට උතුම් නිවන් සාක්ෂාත් කරගන්න සම්පූර්ණ මේ වාසනා වේවා කියලා ඉස්තාර කරනවා සෑම සුභිනාති අපපත් වේවා ඉස්සවතා සම්බේධී සම්බතම් පුඤ්ඤ සම්පදාං සම්බේ දේවා අනුමෝදන්තු සම්බේ භූතා අනුමෝදන්තු සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ